අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සතරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය තවත් කොරෝනා මරණ 41ක් සමස්ත මරණ සංඛ්‍යාව 2985 දක්වා ඉහළට වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයේ ඌ තවත් පුද්ගලෙක් කහතුඩුවෙන් හඳුනාගනි ඇඟලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව යලිත් කොරෝනා පැතිර යාමේ අවධානමක් මිහින්තලේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් 200කට ආසන්න කොරෝනා රෝගීන් පිරිසක් වැල්ලවායේ ඇඟලුම් කම්හලකත් කොවිඩ් රෝගීන් එංගලන්තයේදී ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් වීදි සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකින් 3 දිනෙකට වැඩ වරදී දනුෂ්කට කුසල්ට සහ දික්වැල්ලට తాවකාලික තරඟ තහනමක් විනය විරෝධීව හැසිරෙන ඕනෑම ක්‍රීඩකයෙකුට උපරිම දඬුවම් ක්‍රීඩා ඇමති නාමල් කියයි රටේ වෙනසක් කරන්න බැසිල් අවශ්‍යයි සාගර කියයි නාමල් අගමැතිකමට සුදුසුයි පසුපෙළ මන්ත්‍රීන් කියයි කැබිනට් ඇමතිකමක දියුරුම් දෙන්නේ නැහැ රජෙන් තනතුරු ඉල්ලන්නේත් නැහැ හිටපු ජනපති මෛත්‍රී පවසයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය ඊයේ දින වාර්තා වූ තවත් කොවිඩ් මරණ 41ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පසු වේ තහවුරු කළා එත් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2985ක් දක්වා ඉහළ ගියා. මේ අතර කහතුඩුව ජයලේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කොළඹ කොම්පඤ්ඤ වීදියේ වැඩබිමක සේවය කළ පුද්ගලයෙකු බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. කහතුඩුව ජයලේකම ප්‍රදේශයේදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. අදාළ පුද්ගලයා කොළඹ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ 47 හැවිරිදි පුද්ගලෙක් බවයි වාර්තා වුණේ. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ මෙම කහතුඩුව ජයලේකම ප්‍රදේශයේ පුද්ගලයා මෙවන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. ඔහුගේ මව, බිරිඳ සහ දියණිය ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ පිරිසක් මෙවන විට නිරෝධායනයට යොමු කර ඇති අතර කහතුඩුව ජයලේකම පාර ප්‍රදේශයටත් මෙවන විට සංචරණ සීමා පනවා තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතින් බවට හඳුනාගත් නිරෝධායනයට යොමුකල පුත්කලින් සිය දිනකගේ පවන PCR පරීක්ෂණ කටයුතු මෙවන විට සිදු කර ඇති අතර එම පරීක්ෂණ සාම්පල මෙවන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙතර ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ මූලික රෝග ලක්ෂණ පිළිබඳ එක්සත් රාජධානියේ සෝ නම් වූ කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳ අධ්‍යයන සිදු කරන මහාචාර්ය ටීම් ස්පෙක්ටර් විග්‍රහයක් සිදු කර තිබෙනවා මහාචාර්ය ටීම් ස්පෙක්ටර් මහතා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දක්වමින් සඳහන් කර ඇත්තේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වූ පුද්ගලයෙකුට අධික සෙම් ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව සහ නාසයෙන් නොකඩවා සොටු දීර ගැලීම සිදුවන බවයි මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බහුල වශයෙන් තරුණ තරුණියන් අතර ව්‍යාප්තව පවතින බවත් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන පුද්ගලයෙකු හට විශේෂ රෝග ලක්ෂණ නොපෙන්වන බවත් එක්සත් රාජධානියේ මහාචාර්යවරයෙකු වන ටිම් ස්පෙක්ටර් මහතා ප්‍රකාශ කර තිබෙනවා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළඳුන පුද්ගලයෙකු විශේෂ රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා ශරීරයට අසනීප තත්වයක් දැනුණු වහම සමාජගත නොවි නිසි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවයි මහාචාර්ය ටිම් ස්පෙක්ටර් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා මෙරට තුලද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අවධානම මතුවීම හේතුවෙන් මෙම රෝග ලක්ෂණ පිළිබඳ අපත් අවධානයෙන් පසුවීම වැදගත්. මෙරට තුල ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු අද දිනේ සිට ආරම්භ කිරීමට නියමිතයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් ලබා දෙන තොරතුරු මත එම පරීක්ෂණ කටයුතු සිදු කරන පවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම පරීක්ෂණවල ප්‍රතිඵල දින 7ක පමණ කාලයක් තුල ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදුදසන හය සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් එලෙස හොදකලා කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගොල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ල ඉහළ කොටස යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත 1 පින්කන්දවත්ත 2 පාතකඩේ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්ද
तुन सह मोनरागल दिस्ट्रिके मोनरागल पोलिस बल प्रदेश हिदिकियुल ग्राम निर्धारी वसमे नक्कलवत्त ग्राम सह मिल्लखेले वत्त ग्राम मेलस हुदकलाकल प्रदेश अतरट आयात वेल्लवाय सौख्य वैद्य निर्धारी कोट्टासेट आयात हंदपानागल प्रदेश अति एगलुम आयतनेक सेवकेन 24 दिनकुट कोविड 19 वैरस आसादने वी अति बव तहुरु वी तिबेनवा पसुगिय दिन किहिपे तुल सिदुकल रैपिड सह पीसीआर परीक्षण वलिन मेम रोगिन हंदुनागेन अति बवयि वार्ता वने एम आसादितेन्गे समीप आश्रितेन मेवन विट නිරෝධහනයට ලක් කර තිබෙනවා මේ අතර මිහින්තලේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරස් ආසාදිනී වේති බවට වාර්තා වුණා අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යායකකේ වෛද්‍ය RMSB රත්නායක මහත්මියගෙන් විමසීමක් සිදු කළද ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළා मेत्र श्रीलंका स्विटरलांत तनापति फर्गल महता अद पेरवे अरलीकह मंदिरे अग्रमा महिंद राजपक्ष महता हमी अमेरिकान डॉलर मिलियन हतरक वैद्य आधार तुगम कोविड 19 टेमिनल लत समग सीक्रेन पत्रियान प्रभेद रडतुल व्याप्त वीम हेतुएन रोगिन प्रमाणे वर्धनयक सह रोगिन योमुकरन रोहल बल सह अतरमदी प्रतिकार मध्यस्थान बल दडी तदबदयक निर्माणय वेति बेनवा ईट पिलियमक वशेन 13.90 निवास आश्रितव कोविड रोगिन रेकबला गनीमे वडपिलिवल क्रियात्मक किरीम सौख्य अमात्य पवित्र वन्यराज्य महात्मेगे प्रधानत्वेन सह राज्य अमात्य चन्न जयसुमन महतागे सहभागित्वेन अद सौख्य अमात्यांशयदी सिदु करणा एहिदी निवस्तुल रंदवा गनीमट तोरा गन्ना रोगिन विशेषज्ञ वैद्यवरुन अतुलु वैद्य खंडायमक दिनपता दुरकथन मगिन अधीक्षणयट लक्करण क्रमवेदयक जात्यंतरव पिलिगत अधीक्षण क्रमवेदय अटते सिदुकरनु लबनवा मेमगिन लोके प्रथम वरट श्रीलंकाव विसिन सक्रियव रोगिन परीक्षणयट भाजने करमिन निवेस्तुल रंदीमट सुदुसु रोगिन निरीक्षणय किरीमे क्रमवेदयक्द हंदुन्वा दी तिबेनवा ऑक्सफर्ड एस्ट्राजेनिका एन्नते पलमु मात्राव लेस लबागत पोत्कलेइंट देवन मात्राव लेस मोडेना सह फाइसर एन्नत लबा दीमट सौख्य अमात्यांशय अनुमति हिमि वी अति बव औषध नियामनय पिलिबंद राज्य अमात्य महाचार्य चन्न जयसुमन महता संदखन कला सौख्य अमात्यांशयन पत्कल बोवन रोग पिलिबंद विशेषज्ञ कमिटुव अद पसुरुवे मे संदहा अनुमति लबा दुन बवई अमात्यवरय संदखन कले රටේ වර්තමානයේ පවතින ප්‍රධාන මාතෘකා මදක් පසෙකට ඇද දමමින් මෙවන විට නව දේශපාලනික කරුණු ඉස්මතු වෙමින් පවතිනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම මූලික කරගත් මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වී අවසන්. මෙතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ විවිධ වාර්තා පළවෙද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධූරයක දිවුරුම් දීමට සූදානම් බවට විවිධ මාධ්‍ය වාර්තාද පළ වී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න කාටවත් කැම්පේන් කරන්න අවශ්‍ය නැහැ. එතුමාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික සම්බන්ධයෙන් වගකී යුතු යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න කියලා අපේ පාර්ලිමේන්තුව ආරම්භ කළ දවසේ ඉඳන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු තා දැඩි ඉල්ලීමක් තිබුණා. අපේ ජාතික ලයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා එනවනම් පාර්ලිමේන්තුවට ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමතියි කියන එක. මෙතන කිසියම් හෝ පුද්ගලයෙකුගේ ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් අසන්තෝෂයක් නෙමෙයි. අපි කියන්නේ මෙවැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් આવොත් මේ වඩා හොඳට කළමනාකරණය කරන්න පුළුවන් කියන මතය අපි ඉන්නවා. එතුමා මොකද යම් අදහසක් දක්වලා කියලාද මට මේ කාලය තුල මේක මෙච්චර තැනකට ගේන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ මේ කරන විදිය වැරදි. එතුමා එහෙම අදහසක් දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාගෙන් අපීල්ලීමක් කරලායි තියෙන්නේ එතුමාට එන්න කියන එක. මේ අතරතුර පොදුජන පෙරමුණු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙන්ම රජය යත මමාත්‍යවරුන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතයින් අවධාරණය කරන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක්ද සිදුවිය හැකි බවයි. මෙතර දේශපාලන වේදිකාවේ තවත් මාතෘකාවක් බිහි කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අද තවත් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සඳහා සුදුසු බවට කළ ප්‍රකාශයයි. අපි දකිනවා නාමල් රාජපක්ෂ ඇමතුමා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න විශාල කාර්යභාරයක් පහුගිය දවස්වල කරා. එතුමා හොඳ පරිණත දේශපාලන නායකයෙක් හැටියට දැන්ට කටයුතු කරනවා. සා තරුණයෙකුටත් අවස්ථාවක් දුන්නොත් තරුණ ඒ තරුණ නායකත්වය තුළ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසය. එතුමා යගමැතිකමට සුදුසුයි. ඒ කිසිම ගැටලුවක් නැහැ. එතුමාට ඒක දුන්නත් එතුමාට කරන්න පුළුවන්. ඒක අපි මන්ත්‍රීවරු හැටියට එතුමාට කරන්න බැරි දෙයක් නැහැ. එතුමායි හැකියාව තියෙන අධ්‍යාපන සුසුකම් ලැබලා තියෙනවා. එතුමාට ඒ පරිණතභාවය දෙමව්පියන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ අධ්‍යක්ෂකම් ලැබිලා තියෙනවා. හොඳ පරිණත නායකයෙක් හැටියට මේ රට ගොඩනගන්න එතුමාට ඒ හයිය තියෙනවා.
මේ පිළිබඳව විවිධ විශ්ලේෂණයන් අනුමාන කිරීම සහ සාකච්ඡා පවතින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද අද දිනේ වන විට තවත් පුවතක් නිර්මාණය වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් බහර ගැනීමට සූදානමින් සිටින පුවතයි. අද දින විශේෂ පුවතක් බවට පත් වූ මෙම තොරතුර පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා ප්‍රකාශ කළේ. හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කර නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු නොවන බවත් ප්‍රකාශ කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධුරයක දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්ධන ඇතුළු භාණ්ඩ රසක මිල ගණන් අඩු කරමින් ජනතාවට සහන ලබා දීමට සූදානම් වන බවට රජයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරද්දී සමග ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දැඩි ලෙස චෝදනා කර සිටින්නේ මෙවැනි දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කරන්නේ රටේ ජනතාවට වර්තමානයේ පවතින ප්‍රශ්න අමතක කර දැමීමට බවයි. බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයේ අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉතින් බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන්නේ ආණ්ඩුව. ඉතින් බැසිල් රාජපක්ෂ මහතා රටේ ප්‍රධාන තනතුරු ගණනාවක් පහුගිය කාලේ එසෙව්වනේ. එක පැත්තකින් තිබුණේ ජනතාවගේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ඒවා පරිපාලනය කරලා කිසිදු ප්‍රශ්නයක් නොවෙන්න වග බලා ගැනීමේ වගකීම තමයි එක ජනාධිපති කාර්ය සාධක බලකායකින් බැසිල් රාජපක්ෂ මහතාට පැවරු. දෙක තමයි කොරෝනා මර්ධනය පිළිබඳව එතුමාට පවරපු වග දැන් අපි හන්නේ මේ දෙකම ඉෂ්ට වෙලාද දැන් ඊළඟට එනවා බැසිල් රාජපක්ෂ මහත්මයා ඔබතුමාලා පිළිගන්න සූදානම් ඉදින්නේ බැසිල් රාජපක්ෂ කියන්නේ පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයේ ඒක ගැන තීරණ ගන්න අපට අයිති නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහගේ පැටිගිරිය අතීතේ වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේම හමුදාපතිලායි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම් අරවා මේවා හමුදාපතිලා හැම ඇඟට අල්ලන්නේ කහමිලියා වගේ. මේ රටේ කවුරුම හරි හමුදා දකින්න කැමති නැත්නම් හමුදා ඈත් කරන්න ඕනේ හමුදාපතිලා ඉන්න ඕනේ නැහැ කියන මානසිකත්වයේ ඉන්නවනම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නැහැ. පොහොට්ටුවේ මහමොළ කරු තම බැසිල් මහත්තයා. එතුමා මෙතෙක් කාලයක් පිට හිටියේ දැන් ඇතුළට ඇවිල්ලා වැඩ කරනවා සමගි ජනපලවේකට අභියෝගයක් නෙමෙයිද මේක පවතින පොහොර හිඟය ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවි සමිතිය 22ක් එක්වී තලාව කරගහවැව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ගොමිල පහර අපිට එපා. මුදලටවත් පහර දියව්. දියව් දියව් පහර දියව්. දියව් දියව් පහර දියව්. මුදලටවත් පහර දියව්. මේ අතර මහනුවර පහත හේවාහැට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක්ද අද විරෝධතාවයක නිරත වුණා. ඒ ජීවන වියදම සහ ඉන්ධන මිල පහත හෙළන ලෙසත් පොහොර ලබා දෙන ලෙසත් ඉල්ලමින් දියව් දියව් පොහොර දියව් 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 පොහොර දියව්. මේ වෙනකොට අපි රජයේ බල කර සිටින්නේ අත්නොමතික ගැසට් එක පස්තකට දාලා මේ රසායනික පොහොර කතන්දරේ නෙමෙයි මේ මොහොතේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ගොවි ජනතාව. මේ අතර යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් රටේ වත්මන් ඉන්ධන මිල පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවයක නිරත වුණා. මාවතගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මාවතගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඒ පවතින පොහොර හිඟය සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මේ කැගල්ල සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් බුලත්කොහුපිටිය නගර මැද පැවති විරෝධතාවයයි. ගැසට් 8ක් ගහලත් හාල් මිල අඩු කරගන්න බැරි වුණා. එනකොට කිව්වේ මේ හාල් මිල රුපියල් 85ට දෙනවා කියලා. අද වෙනකොට 150ටත් වැඩිය ගිහිල්ලා සම්බා හාල්, ඒ වගේම නාඩු හාල් 125 130 වෙලා තියෙනවා. ජනතාව ගැන පොඩ්ඩක්වත් ඇකීමක් නැති, ඒ වගේම අසාර්ථකම් වෙච්චි, කෙටිම කාලෙකින් අසාර්ථකම් වෙච්චි රජය තමයි මේක. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ රත්මලබින්න කෘෂිකර්ම මධ්‍යස්ථානය ඉදිරිපිටදීද විරෝධතාවයක් පැවැත්වුණා. සිය වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය පැවැත්වුණේ. අපිට දීලා
එමෙන්ම සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ තවත් විරෝධතාවයක් මාම්පූර්ය ප්‍රදේශයේදී පැවැත්ුණේ මේ ආකාරයෙන්. විපක්ෂ නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මෙම පිරිස ගාල්ල නගරයේ සිට ගාල්ල මහනගර සභාව දක්වා පාපැදි මගින් විරෝධතා පුවරු රැගෙන සිය විරෝධය ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්. රටතුළු පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් සහ ඊට ගත යුතු විසඳුම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අස්වැන්නයි ආදායමයි ලැබෙනවා නම් මොනවද පාවිච්චි කරන්න කියන එක අදාළ වෙන්නේ නැහැ නේද? ඔයතරට කොහොමද අපි ක්‍රමානුකූලව ගමන් කරන්නේ? අපි මේක එකපාර ගමන් කරනවද? ලාභ පාඩු ලබාගෙන මේතරට යනවද? එහෙම නැත්නම් අපි ක්‍රමක්‍රමයෙන් මේතරට යනවද කියන එකනේ අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ. ඉතින් ඔය පණිවිඩය මම ජනාධිපතිතුමාට අදාළ කමිටුවේදී මම කියන්න. ඒ වගේම දැන් මේ තියෙන 100ට 100ක් එකපාර නවත්තන එකට බුදුමාලා පැහැදිලිවම විරුද්ධයි කියන එකත් අපි ඒක පැහැදිලි කරන්න. විපක්ෂයේ විසින් රජයට එරෙහිව සිදු කරන විරෝධතා ව්‍යාපාර පදනම් විරහිත වෙන බවත් වත්මන් රජයේ යථාර්ථය අවබෝධ කරගෙන රට පාලනය කරන බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කාබනික පෝර පරිසරයෙන් විපක්ෂයේ ජනතා විමුක්ති වෙන විවිධ තැන්වල ගිහිල්ලා උද්දෝෂණ කරනවා. නමුත් මේකේ යථාර්ථය දන්නේ නැහැ. අපි රජයක් හැටියට ඉතාම ශක්තිමත්යකට මුහුණ දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන්නේ ලබන සුමානට ඡන්දයක් හම්බුවේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන්නේ ඒගොල්ලන්ට ලබන සුමාන ඡන්දයක් තියලා ඒගොල්ලන්ගේ නැතිවෙච්ච ආසන කීපය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තනියම ඇවිල්ලා කල්පනා කරනවා මට ආණ්ඩුව පිහිටවන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ආණ්ඩුවක් හැටියට යථාර්ථය අවබෝධ කරගෙන මේ රට පාලනය කරගෙන යනවා. කොයිඩ් පාලනය වෙනවයි කියන එක විපක්ෂයට ප්‍රශ්නයක්. පාලනය වුණොත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. කාබනික පොර හරියට දුන්නොත් ඒගොල්ලන්ට කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. රට ඉතාම දුෂ්කර වෙලාවක ගෙනියන අවස්ථාවක අපි ඉන්නේ. අද හැම අංශේ බැලුවම දුෂ්කරතාවයකට රටේ මහජනයාට අමාරු ජීවත් වෙන්න, කුඩා ව්‍යාපාරිකයන්ට අමාරු ජීවත් වෙන්න මේක අපි නොදන්නෝ නෙමෙයි. නුත් මේ කොවිඩ් රෝගය නිසා හැම ලෝක හැම රාජ්‍යයකටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ මම විශ්වාස කරනවා තව මාසයක් දෙකක් යනකොට මේ තත්ත්වය නිරවුල් වෙලා අපේ රටේ උදවියටත් සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලැබලා දෙනවා. ඒකට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ, ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා අපි විපක්ෂයට මඩ ගහන්නවත්, විපක්ෂයට උත්තර දෙන්නවත් යන්නේ. විපක්ෂය ඒක හරියට අවබෝධ කරගල ඉතව අවුරුද්දක් දෙකක් මේ රට පාලනය කළා, මේ රට යථා තත්ත්වයට පත් වෙනකොට. ජනාධිපතිවරයා ජාති අමතා සිදු කළ කතාව තුළින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාට තිබුණා තමුන්ගේ කතාව තුළ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. ලබා දුන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපේ කාගෙත් ප්‍රශ්න තමයි අපි වෙනුවෙන් විපක්ෂ නායකතුමා යොමු කළේ. ඒක තමයි දාගෙන ඉන්නවා වගේ අර තමුන් ඡන්ද දුන්න 169ට පමණක් තමයි තුමා ජනාපති කියලා. නෙමෙ නැහැනේ. උලටේම ජනාධිපතිතුමා තුමා. කමන්නේ ඊට අද අපෝ කතා කරන්න. කතා කරනකොට හරි කරුණා කරලා මේ ප්‍රශ්න ආයෙත් උත්තර දවා දෙන්න. මම අද දැක්කා 11 12 13 වසරවල දරුවන්ටත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වලට එන්නත් කරණේ කරන්න යනවායි කියලා. බොහොම හොඳයි. අපි හරි සතුටුයි. හැබැයි ඒකේ ඊළඟට තියෙනවා අධ්‍යාපන ලේකම්තුමා තීරණය කරයි කියලා එක මාත්‍රාවක් හෝ ලබා දීලා මේක ආරම්භ කරන්න කියලා. අපි කියනවා මේ මිනිස්සුන්ගේ ජීවිත අවධානමේ දාන්න එපා. දෙනව නම් මාත්‍රා දෙකම ලබා දෙන්න. එහෙම නැත්නම් තනි මාත්‍රාව නිර්දේශ කරපු එන්නතක් මේ අය සඳහා ලබා දෙන්න. දෙන්නම් වාලේ දීලා මේ මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. කිසිදු දේශපාලන පක්ෂයකට බිඳ දැමීමට නොහැකි වන පරිදි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමු තුළින් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් නවීකරණය වෙමින් ඉදිරියට යා යුතු බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නව පළාත් පාලන මන්ත්‍රීවරුන් හට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා.
එක්ස ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ධර්මින් සමග ජනබල වේගයට සහාය පළ කරමින් කටයුතු කළ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසකට පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ අනුව අදාළ විනය පරීක්ෂණවල ප්‍රතිඵල වශයෙන් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන නියෝජිතයන් රසක් එම පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස ඉවත් කරන ලද නියෝජිතයන් වෙනුවට නවක පළාත් පාලන මන්ත්‍රීවරුන් 74 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම අද සිරිකොත පක්ෂය මූලස්ථානයේදී පැවැත්ුණා. ඒ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදා කිව්වා 225ම දියවන්න හොයට දාන්න කියලා. අද කියන්නේ දේශපාලඥයන් නැති රටක් අපිට දෙන්න කියලා. ඒ අදහස් සාධාරණ. මොකද අද මේ රටේ මේ අර්බුද ඇති වුණාම ඒකට බලාපොරොත්තුවක් දීලා නැහැ. එක්සත් ජාතික පක්ෂය එතෙන්ට වැටෙන්න බෑ. දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුව ඇති කරන්න. ඒක නීතියෙන් ඇති කරන්න ඕනේ. ඒක යකඩ රාමුවක් වෙන්න ඕනේ. කිසිම දේශපාලන පක්ෂයකට කඩන්න බැරි විදියට නවීන පක්ෂයක් ඇති නවීකරණයක් ඇති වෙලා අපි ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. ඇත්ත කියලා පැරදිලා අපි ගෙදර ඉන්නවා. අනිත් අය පොරු කියලා බලේ ලබාගෙන පාලනය කරන්න බැරුව ඉන්නවා. 20යි 23 වෙනකොට මේ රටේ විකුණන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ. මේ වැටෙන රට ගොඩ ගන්න මහා බුද්ධියක් අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයටයි රනිල් වික්‍රමසිංහටයි. මෙතනින් පත්වීම අරගෙන ගිහිල්ලා තමන්ගේ ඉදිරියෙන් ගරු මන්ත්‍රීතුමා කියන කෑල්ල එල්ල ගත්තට විතරක් මදි. පක්ෂයේ ගෞරවය රකින්නට වැඩ කටයුතු කරන්නට වෙනවා. අපි බලන් හිටියා ඇති. මෙතන ඉඳලා දැන් අපි වැඩ පටන් ගමු. රටට දැනෙන, රජයට දැනෙන මිනිසුන්ව පෙළ ගස්සන වැඩසටහන නම් අපි සියලු දෙනාම කරන්නට පියවර ගන්නට ඕන. නායකතුමා විනාඩි 7ක් සටහනනෝඩ ඒකට උත්තර දෙන්න ජනාධිපති විනාඩි 69 ජාතිය ඇමතුවා. පත්කරන්න එකයි ප්‍රතිඵලය 60යි කියලා අපි කිව්ව එක තමයි. ඒකට කලබල වෙනවා කට්ටිය පොගල. දැන් ව්‍යාපාරික පුවතක් වෙතයි අවධානය. ඉදිරිම් කරන්නේ දේශීය සන්නාමය වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාංකික ජනතාව වෙත නවතම ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. මෙම දුරකථන යෙදවුම NSB Pay app නමින් හඳුන්වනු ලබන අතර ඕනෑම Android හෝ Apple මෘදුකාංගයක් මත ක්‍රියාත්මක වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හරහා භාවිත කළ හැකි වෙනවා. දවසේ පැය 24 පුරාම ඕනෑම දිනකදී ඔබගේ මූල්‍ය අවශ්‍යතාවයන් නිදහසේ සහ ආරක්ෂිතව ඉටු කර ගැනීමේ හැකියාව මෙම NSP Pay app එක හරහා පාරිභෝගික ඔබට හිමිවනු ඇත. මෙම දුරකථන යෙදවුම ජනගත කිරීමේ අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන් රැසක් තෙක් වී සිටියා. සතුටු වෙනවා අද ඔබතුමන් වහන්සේලාගේ බැංකුව ඩිජිටල් කරන්නට යොමු වෙලා මේ රට නව මාවතකට අප ගෙන යන උත්සාහ කරන අවස්ථාවක බැංකු පද්ධතියත් එහා අනුගත වී ඉදිරියට එව පිළිමත් රටක් විදියට අපි ඉදිරියට යන ගමනේදී ඩිජිටල් තාක්ෂණයත් ඩිජිටල් ක්‍රමයක් කියන කාරණය තුළ අපි වේගවත් ඉදිරියට යන්න යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ඇප් එක තුළින් මේක ගමේ ජනතාවට හඳුන්වලා දීලා ගමේ පෝස්ට් ඔෆිස් එක එක ගණදුරු කරන අපේ ගණදුරුවන්ට මේක හඳුන්වා දීලා ඔවුන්ව ඩිජිටල් කරණයට එකතු කරගන්න. අපේ ලංකාව පුරාම අපේ පෝස්ට් මාස්ටර් ජෙනරල්තුමා මෙතන ඉන්නවා. තැපැල් කන්තෝරු සහ උපතැපැල් කන්තෝරු 463ක් තියෙනවා. ඒ සඳහා ඒ හරහා සියලුම විශාල ගණදුරුකරුවන් සංඛ්‍යාවක් මේකට සම්බන්ධ කරගන්න අපිට පුළුවන්. ශ්‍රී ලංකා නාවික හමුදාව අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයන් ආරක්ෂක සාගරික බලකාය එක්ව නැගෙනහිර මුහුදු තීරයේ පවත්වනු ලබන පුහුණු නාවික අභ්‍යාසයේ සිව්වන දිනය අදයි. මෙම අභ්‍යාසයේ ජූනි මාස 26 සහ 27 දෙදින තුල පැවති මුහුදු අදියර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නෞකා සයුරල සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක්ද අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් LCS 18 නෞකාව සහ එම නෞකාවට අයත් MH-60S වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක්ව තිබෙනවා. මේට අමතරව සමුද්‍රීය ආවේක්ෂණ අභ්‍යාස සඳහා අමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ බෝයින් P-8A පොසයිඩින් වර්ගයේ සමුද්‍ර ආවේක්ෂණ ගුවන් යානාව ජූනි මාස 26 වන දින එක් වුණා.
මෙහිදී උපායක නෞකා පෙළ හැඩ අභ්‍යාසයන් රාත්‍රී නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාසයන් යන නාවික අභ්‍යාස සිදු වුණා. එබෙන්ම ඊයේ දින නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සෝදානම් කරවීම, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැසවීමේ අභ්‍යාස සිදු කර තිබෙනවා. हेलिकॉप्टर නාද එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ. ක්‍රීඩා පුවත් වෙතයි දෙනම දහනය. එංගලන්ත තරඟ සංචාරයක් සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් හැසිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ක්‍රීඩකයන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි තරඟ තහනම පැනවීමට තීරණය කර තිබෙනවා. එලෙස ඔවුන් ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් වීදි පුරා හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. මේදිනවල එංගලන්තයේ පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ධනුෂ්ක ගුණතිලක උපනායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් එංගලන්තයේ ඩරම් වීදියේ මාකට් ප්ලේස්හි මෙලෙස හැසිරෙන ආකාරය සමාජ මාධ්‍යවල අද දින වාර්තා කර තිබුණා. විසයි විස තරඟ තුනම දරුණු පරාජයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ඩරම් වෙත පැමිණ තිබෙන්නේ ඉදිරි එංගලන්ත තරඟ ක්‍රීඩා කිරීම සඳහායි. ඔවුන් එංගලන්ත තරඟ සංචාරය සඳහා එක්ව තිබෙන්නේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රීඩා කිරීමටයි. එහෙත් එම කිසිවක් කනකට මායිම් නොකර තරඟ සංචාරය සිය පෞද්ගලික සංචාරයක් බව සිතාගෙන සිටින ඇතැම් ක්‍රීඩකයන් මෙම ජෛව බුබුලු ක්‍රමවේදයද උල්ලංඝනය කරමින් මෙලෙස හැසිරීම පිළිබඳව කණ්ඩායමේ කලමනාකරුවෝ ඍජුවම වගකිව යුතු නොවේද? මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයා එම වීඩියෝව නිකුත් කරමින් සිය Facebook ගිණුමේ සටහනක් තබා පවසන්නේ මොවුන් පැමිණ ඇත්තේ මොවුන්ගේ සංචාරය භුක්ති විඳීමට වන අතර ක්‍රීඩා කිරීමට නොවන බවයි. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු තරඟ සංචාරයකට එක් වූ පසුව ක්‍රිකට් නීතිය අනුව තමා සිටින හෝටලය වෙත රාත්‍රී 10 වන විට පැමිණිය යුතු අතර මෙම වීඩියෝවට අනුව ඔවුන් රාත්‍රී 11:30 වන විටත් තම හෝටල් කාමරය වෙත ගොස් නැහැ. පැවති 20x20 තරඟ තුනේදීම ලකුණු අතරට පැමිණීමට පවා නොහැකි වූ මෙම ක්‍රීඩකීන් නිදි වරමින් වීදි පුරා මෙලෙස හැසිරි පසුදා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්නාර්ථයක්. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වාර්තා වූ වහාම කණ්ඩායමේ කලමනාකරුගෙන් වාර්තාවක් ඇඳවා ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල යන තිදෙනාටම වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලික තරඟ තහනමක් පැනවීමටත් ඔවුන් තිදෙනා යලි දිවයිනට කැඳවීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වභාර අමාත්‍යවරයාද මෙලෙස අදහස් පළ කළා. පැහැදිලිව විනය කඩකිරීමක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව දැඩි තීන්දුවක් අපි ගන්නවා. මේ වෙනකොටත් මම ක්‍රිකට් පාලක මණ්ඩලෙ උපදෙස් දුන්නා. ඒ අදාළ හෝටලයක් දෙක CCTV කැමරා ටික ගන්න කියන එක. ඒ වගේම මේ සඳහා පරීක්ෂණයක් කරන්න කියන එක. මේ පරීක්ෂණය කිරීම තුළදී තහවුරු වුණොතින් පැහැදිලිව දැඩි තීන්දුවක් අපි ගන්නවා. මොකද කලමනාකරුවන්ට පැහැදිලිව ක්‍රිකට් පාලක මණ්ඩලෙ විසින් උපදෙස් දීලා තියෙන කිසිම හේතුවක් මත ක්‍රීඩකයන්ව හෝටලෙන් එළියට යවන්න එපා කියන කාරණය. විශේෂයෙන්ම ඒ යන රටේ නීතියට අනුව ඒ රටේ ඒන රටෙන් එළියට යන අවස්ථාව තිබුණත් ක්‍රිකට් පාලක මණ්ඩලෙ විසින් මැනේජර්ට නැත්නම් ටීම් මැනේජර් උපදෙස් දීලා තියෙන මේ කිසිම ක්‍රීඩකයෙක්ට එළියට යන අවස්ථාව දෙන්න එපා කියන කාරණේ. ඉතින් ඒ නිසා පැහැදිලිව ඒ සඳහා දැඩි තීන්දුවක් ගන්නවා, දැඩි තීරණයක් අපි ගන්නවා. මේ තීන්දුව තින්න ගැනීමට පෙර ඒ අවශ්‍ය සාධක සියල්ලම අපි ක්‍රිකට් පාලක මණ්ඩලෙ වෙත ගෙනෙනවා.
ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හැමෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.